මෙවර IPL තරගාවලියේ තවත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙච්ච තරගයක් තමයි RCB කණ්ඩායමත් Mumbai Indians කණ්ඩායමත් අතර තිබුණු තරගය. විශේෂයෙන් ඒ තරගයේ අවසාන පන්දුව පිළිබඳ තමයි හැමෝම කතා කරන්නේ. මිනිස්සුරු තීරණය නිවැරදිව ලබා නොදීපු නිපන්දුව පිළිබඳ බොහෝ දෙනා කතා කරද්දී මේ තරගයට මුහුණ දුන්නු RCB කණ්ඩායමත් වගේ Mumbai Indians කණ්ඩායමේ නායකින් දෙදෙනා මේ තරගයේ මේ තරග තීරණය පිළිබඳ තමන්ගේ අදහස් දක්වලා තිබුණේ මෙන්න මේ විදිහට. Mumbai Indians කණ්ඩායමේ නායක විරාට් කොහ්ලි කියන්නේ ඇත්තටම මේ තීරණය ලබා දුන්නු මිනිසුරයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳ තමන් කනගාටු වෙනවා කියලා. ඇත්තටම මීට වඩා වගකීම් සහගත වෙන්න තිබුණා. ඒක තීරණාත්මක තරගයක්. මේක සාමාන්‍යයෙන් අන්තර් සමාජ මට්ටමේ තරගයක් නෙමෙයි. IPL ස්ටෑන්ඩඩ් එක මේ තරගාවලිය තුළ තියෙන්න ඕන. ඒ වෙනුවෙන් මිනිසුරුන් තමන්ගේ කැපවීම, තමන්ගේ දායකත්වය තරගයේ දෙස ඉතා තීව්‍ර ලෙස නෙත්‍යමා සිටීම වැදගත් වෙනවා කියලා තමයි විරාට් කොහ්ලි සඳහන් කරලා තිබුණේ. ඇත්තටම මේ තරගයේ බැලු බැල්මටම මට කුදුම හිතෙනවා. මොකද ඒක විශාල නිපන්දුවක්. කොහොමද මේ වගේ තීරණයක් ලබා නොදී ඉන්නේ කියලා හිනා යන මට්ටමේ තීරණයක් තමයි ඒවලේ ලබා දෙන්නේ. ඇත්තටම මේක මෙහෙම වෙන්න බෑ. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. එහෙම තමයි විරාට් කොහ්ලි තමන්ගේ අදහස මේ නිපන්දුව ගැන පළ කරලා තිබුණේ. ඒ වගේම Mumbai Indians කණ්ඩායමේ නායක රොහිත් ශර්මා කියන විදිහට රොහිත් කියන්නේ ඇත්තටම මම ක්‍රීඩා පිටින් එළියට ආවට පස්සේ තමයි වැරදි බරපතලකම දැක්කේ කියලා. ශර්මා සඳහන් කරන විදිහට ශර්මා කියන මම දැක්කේ නෑ. ක්‍රීඩා පිටින් එළියට ආවට පස්සේ තමයි මම දැක්කේ මෙහෙම නිපන්දුවක් යමලා තියෙන්නේ අවසන් පන්දුව කියලා. ඇත්තටම එහෙම දේවල් ක්‍රිකට් වල වෙන්න බෑ. ඒක ලොකු වරදක්. ඒක නිසා මෙවැනි වැරදි මිනිසුරුවන් අතින් වීම එතරම් සුදුසු නැහැ කියලා කියන ශර්මා තවත් වැරද්දක් මතක් කරලා තිබුණා. මේ ලසිත් මාලිංගගේ පන්දුආරයට ප්‍රථම බුම්රා විසින් යවන්න ලැබූ පන්දුආරයේදී එක් පන්දුවක් වයිට් පන්දුවක් නොවන පන්දුවක් වයිට් පන්දුවක් ලෙස සංඥා කරා කියලා රොහිත් ශර්මා චෝදනා කළා තිබුණා. ඉතින් මේ ඉන්දියාවේ නාදන් වැනි මිනිසුරුවන්ට මේ විදිහට ඉන්දියා ක්‍රීඩකීන් තමන්ගේ චෝදනා ප්‍රසිද්ධිය ඉදිරිපත් කරන අපිට දකින්න ලැබෙන බොහොම කලාතුරකින් ඒකත් ඔවුන්ට අසාධාරණයක් වෙච්ච තැනදී තමයි ඔවුන් මේ චෝදනා ඉදිරිපත් කරන්නේ. ඇත්තටම ක්‍රිකට් ලෝකයේ ඕනතරම් මේ ඉන්දියාවේ මෙවැනි මිනිසුරුවන්ගේ අනෙක් කණ්ඩායම්වල ක්‍රීඩකීන්ට වෙලා තියෙන අවස්ථාවලදී ඉන්දියා ක්‍රීඩකීන් ඒවා පිළිබඳ කතා කරාද කියන ප්‍රශ්නය ඔබ අපි කාටත් තියෙනවා. කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා වෙන්න මිනිසුරුවන්ගේ තීරණ මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියලා ක්‍රිකට් ලංකා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට මේ පිළිබඳ අදහසක් ඇදී අදහසක් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම IPL පිටියේ වෙන සුවිශේෂී දේ අපිත් එක්ක එකතු වෙලා නරඹන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.